ඊළඟට දේශපාලන, ඊළඟට ආගමික සංස්ථා. මේ තුනේ හිරකාරුව අපි. අපි හිතන්නේ කොහොමද? අපි බලන්නේ මොනවද? අපි තීරණ ගන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ මාධ්‍ය. ඒ මාධ්‍යකරුවෝ තමයි දේශපාලනඥයන් දෙක අත්වල බැඳගෙන ඉන්නේ. ඒක හරියලා. ඉතාලම සබැඳි මේක බොහොම ලැබෙදි හවුලක්. මේ දෙකත් එක්කම ඊළඟට ගැටගැහෙන්නේ කට්ටිය තමයි පූජකවරු. මේ තුන්බොල්ල නෙමෙයිද ලංකාව පාලනය කරන්නේ? නිකන් හිතලා බලන්න. ඒතර මේ එකකට එකක් සම්බන්ධිත පාර්ශ්වයන් තුනක් ඇතුලේ හිර වෙච්ච පුරවැසි සමූහයක් තමයි එහෙට මෙහෙට විසිවි ඉන්නේ. දැන් පුවත්පත් කියලා ගත්තාම අද ජාතික පුවත්පත් කියන එකේ ඉඳලම අපිට කල්පනා කරන්න මොකක්ද තියෙන්නේ? ඊයේ අපේ ලංකාදීප පත්‍රයේ ඊයේ තිබිච්ච එක මොකද්ද? කරුණායක ගුවන්තොටුපලේ පෝටර්වරයෙකුට රාජ්‍ය අමාත්‍ය කෙනෙක් කණ්ඩ ගහනවා. එතකොට ජනාධිපතිවරයා කියනවා ලංකාවේ සංචාර කර්මාන්තේ නැග්ගනවා අපි අච්චරාව මෙච්චරාව සංචාර කරනවා කියලා. එයා ආයුධ අරගෙන අර එයාපෝට් එකට යන්න ගියා මේක නැවැත්තුවයි කියලා ආරක්ෂණ දාරින් එක්ක අරගන්නවා. ලෝකෙ කොයි සංචාරකයද කැමති රටකට ඇතුල් වෙනකොට ආයුධ සන්නද්ධ මිනිස්සු දේශපාලකයෝ චණ්ඩි වගේ හැසිරෙනවා දකින්න ගුවන්තොටුපලේ. එතකොට ඒකයි සංචාර ව්‍යාපාරය අතර සම්බන්ධය හදන්නේ කොහොමද? එතකොට රටේ ජනාධිපතිවරයෙක්ට නිහඬව ඉන්නවනම් පාර්ලිමේන්තුව නිහඬනම් පුරවැසියෝ නිහඬයිනම් සමාජ සංවිධාන නිහඬයිනම් අපි ඉන්නේ පල් වල කරගෙන කොහෙද? එතකොට ඒක ලඟදී පත්‍රේ මම මේ පත්‍ර දෙවිචින්දම නමත් එකම කියන්නේ පත්‍රේ තියෙනවා මට කේන්ති කියම මට ඒක රාජ්‍යපතිවරයෙක් කියන. එතකොට හෙට දවසේ දේශපාලකයෙක් අපිට කේන්ති කියපලිට අපිට වැත්තකට අල්ලලා අපේ උණුර පිස්තෝලයක් දීලා කොකා ගැසුත් අපි මොකද්ද කරන්නේ? ඒත් ඉන්නවනේ. අපි හැම පුරවැසි සමාජයක්. පුර වසු සමාජයක්. පුරවැසි නෙමෙයි. ඉතින් එතකොට මේ සමාජයක් ඇතුලේ වෙන පුංචි සිද්ධියක් තමයි ආරෙගන්නේ. බාර එකක් හරිනේ. එහෙම තමයි. දැන් මේ අපේ ගමේම තනුජ දන්න අපේ ගමේ මේ වගේ මේ බාර් පමිට් එකක් දෙන්න ගියාම කොහොම සදාචාර සම්පන්න කට්ටිය අවිල්ල පෙළපාලි ගියා. ඒක නවත්ත ගත්තා. සින්දි ආගමික සංස්ථාවක් වෙනවා වෙන. හැබැයි අපි කවි කපුරුහාමගේ කටගඳයි. අපි මේකට එකතු වෙන්නේ අපේ තැන් වලින්. මේක අවිල්ල ව්‍යාපාරික මාධ්‍ය සහ දේශපාලන ඒ ඉන්න ඒ කාටල වල වැඩක්. ඉතින් ඒක අරගෙන අවිල්ල ඒක සාකච්ඡාවකට ගන්නවා මේ ලංකාවේ දේශපාලන සමාජ ආගමික සංස්ථාවන්හි හැසිරීම කොහොමද මේ වගේ කාරණයකදී වැඩ කරන්න කියන එක ගැන හරි කතිකාවක් අරගෙන. මේක හරි වැදගත්. මොකද මේවා අපි කතා කරන්න ඕන දේවල්. මොකද අපි ලංකාවේ මේවා කතා කරන්නේ නැහැ. අපි දේශපාලකයෝ ගැන කතා කරන්න, ආගමික සංස්ථාව ගැන කතා කරන්න හරි බයයි. ඊළඟට මාධ්‍ය ලෝකයේ තියෙන මේ ඒකාධිකාරීත්වය ඇතුලේ ඔබ නිකන් කල්පනා කරලා බලන්න. ඔබ බලන්නේ ඔබට අවශ්‍ය තෙලිනාට්‍යද? ඔබ අහන්නේ ඔබට අවශ්‍ය ප්‍රවෘත්තිද? ලංකාවේ ප්‍රවෘත්ති කියලා කියන්නේ අපරාධ පුවත් වාර්තා කරන්නේ පත්‍රයක අරගෙන මම නිකමට කියනවාට මුල් පිටු අරගෙන බලන්න. මුල් පිටු තියෙන නිවුස් 16ක් තියෙනවා. 16ක් සාමාන්‍ය 12ක් විතර මේ අපරාධ, දූෂණ, වංචා මොනවාම හරි දෙයක් ගැන තමයි කියන්නේ. ඉතින් අපි උදේ ඉඳලා රෑ වෙනකම් බලන්නේ ඒවා. ඒක තමයි අපේ ජීවිතය හැදිලා තියෙන්නේ. අපි පුරුදු වෙලා තියෙනවා මේකට. ඒක සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඉතින් අපිට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ තේරෙන්නේ නැති සමාජය ඇතුලේ මේ අවන්හලක් විවෘත කිරීම කියන කාරණේ ගත්තාම මේ අවන්හල විවෘත කිරීමට එරෙහිව ගොඩනැගෙන විරෝධය ඇතුලේ ලංකාවේ සමාජ දේශපාලන සංස්කෘතික බලකඳවුරු කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳ කිසියම් දේශපාලන කියවීමකට හරියන. ඒක හරි වැදගත්. මොකද ආගම කොහොමද මේකට ගැටගැහෙන්නේ? අනිත් පැත්තෙන් දේශපාලඥයා එතනදී කොහොමද මේකට ගැටගැහෙන්නේ? මොකද දේශපාලඥයෝ ගත්තා අපි දන්නවා නිතාව කියන්නේ බොහොම අර කවුද අපේ ජනක මහබෙල්ලනගේ කවියක තියෙනවා දේශපාලකතුමා. ඒ කියන්නේ කවුද ඒ සුදු ඇඳන් බන කියන මහත සාදු? කවුද ඒ සුදු ඇඳන් බන කියන මහත සාදු? දැන් අපිට එහෙමනේ තියෙන්නේ. හාමුදුරුවෝ සින්දු කියනවා, ගායකයෝ බන කියනවා නේද? දේශපාලකයෝ චිත්‍රා දිනවා. දැන් දේශපාලකයෝ තීරු ලිපි ලියන බලන්න පත්‍රවල වැඩිපුරම තීරු ලිපි ලියන්නේ ඉස්සර ලිව්වේ දායකනි ගුරුසිංහ මහත්තයා, බීඒ සිරිවර්ධනලා, චන්ද්‍රරත්න මානෝසිංහලා එහෙම ලිව්වේ. දැන් එහෙමනේ දැන් මන්ත්‍රීවරු තීරු ලිපි ලියන රටක් මේ. කියන්නේ භූමිකාව පටලැවිලා තියෙන්නේ අපි එකිනෙකා කරන්නේ ඒ දේ. ඉතින් එතනදී මේ අන්තර්ක්‍රියාකාරීත්වය අර රංජන කී වගේ එකිනෙක කොහොමද වැඩ කරන්නේ? දේශපාලනය කොහොමද භික්ෂු සංස්ථාවත් එක්ක නැත්නම් පැවිදිවරයත් එක්ක ගැටගැහෙන්නේ? ඒ දෙක එකතු වුණාම මාධ්‍ය මේකට කොහොමද වැඩ කරන්නේ? ඒකට ගැටගැහෙන ප්‍රජාව කොහොමද හැසිරෙන්නේ? දැන් ප්‍රජාවේ තෝරාගත් පිරිස් මේක ඇතුලේ වැඩ කරන හැටි, මේ කාන්තා සම්බන්ධකම් පෞල් සංස්ථාව කොහොමද මේකට ගැටගැහෙන්නේ? මේ සියලු දේවල් නිශ්චිත ආකාරයකට ඔහු කතාවකට ගොඩනගනවා. මට මේකේ තියෙන එකම ප්‍රශ්නේ ආරිත මම කියන්නේ නවකතාවක් ඇරෙන්න කියෝගෙන නැති මට දැනෙච්ච දේ තමයි මේක නවකතාවේ සරල රේඛීය කතන්දරයක්. මට ඒක දිරවන්නේ නැහැ. මම ඒක කියන්නේ මොකද මේ නවකතාවක් ඇරෙන්න ඒක දිකට ගලාගෙන කතා. මොකද අපි දැන් ඒක ඉක්මෝලා ගිහිල්ලා නවකතාවේ ආකෘතික ව්‍යුහාත්මක වෙනස්කම් වලට ගොඩක් දුරට ඇවිල්ලා තියෙනවා. මම දැන් උදාහරණයක් ඇරෙන්න කියවොත් මාරියෝ වර්ගස් සෝසා වගේ ලේඛකෙක් පේරුවේ ඔහු මට අනුව නම්
ගැබ්‍රියෙල් ගාසියා මාර්කෙස් ඉක්මවා ගිහිල්ලා රචනය දෙන්නේ. දැන් ගාසියා මාර්කෙස්ගේ හොඳම නාව කතාව හැටියට අපි සලකන්නේ 100 years of solitude බුදකලාවේ සියක් වසක්. ඒ කෘතිය ලියන්න මාර්කෙස්ට ආපු උත්තේජනය කොහොමද කියලා බලන්න මාර්කෙස්ගේ ජීවිත කතාවත් මාර්කෙස් ගැන අනිත් අය ලියලා දෙන ඒවාත් කියවන්න. මේ දින මම කියවමින් ඉන්නේ මාර්කෙස්ගේ එයා living to tell the tale කියලා එයාගේ කෘතියක් කියන එයාගේ ජීවිත කතාවේ කොටසක්. අනිත් කොටස උඩ ලියන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙදි එයා living to tell the tale ඒ ඉංග්‍රීසි පිටපතත් ඒක සිංහලට පරිවර්තනය කරපු එකත් ඒකම ගැබ්‍රියෙල් මාටින් කියලා පිටු 1000ක විතර කිට්ටු එයා ගැන ලියවිච්ච හොඳම එයා අන්තිමට මාකේස් එක පිළිගන්න එයාගේ නිල ජීවන චරිත කතාකරු හැටියට මේ ගැබ්‍රියෙල් මාටින් ඔහු සම්මුඛ පරීක්ෂණ 300ක් කරනවා මේ ලේකම් ගැන ලිය විශ්වාස කරන සම්මුඛ පරීක්ෂණ 300ක්. ඉතින් අපිට නම් ලංකාවේ හරි සරලයි ඔය ලියන එක මොනවා හරි අරගෙන කෙනෙක් චරිතයක් ගැන ලියනදි අපේ දරුවන්ට ජීවන චරිත කියනකොට බලන්නකෝ ලංකාවේ ජීවන චරිත නෙමෙයි විලපතෙන් ගහලා මන්නන්න ඕනේ උන් චරිත තමයි අපි අපේ දරුවන්ට ආදර්ශමත් චරිත හැටියට ගන්න සාර්ථක ව්‍යාපාරික. හැබැයි කීතර ගිහිල්ලා පත්ත මිදිකල බැලුවම වැටෙන්නේ අසූචි. කියන්නේ කාගෑරි බෙල්ල මෙරිකලා කුලලා කාලා අනිකගේ මොන හරි එකක් කපාගෙන අතක් පයක් හරි කපාගෙන ගිහිල්ලා කාසි කාර්යලා ඒක තැනකට ආවට පස්සේ අපිට අර පූජාසනේ උඩ තියලා කියන මෙන්න ආදර්ශමත් චරිත. හරි? අපි එහෙම හොයන්නේ අපිට එහෙම අදාළත් නැහැ. ඉතින් ඒක නිසා දැන් මේ ගැබ්‍රියෙල් මාටින් සම්මුඛ සාකච්ඡා 300ක් වෙනවා. ෆිඩෙල් කැස්ට්‍රෝගෙන් පටන් ගන්න. මාරියෝ ගැසියෝස වගේ අය. ඔහුගේ පවුල් ගසේ ඉන්න සෑහෙන පිරිසක් මාගේස්ගේ සම්මුඛ සාකච්ඡා ලකුණු ඒක ඇතුලේ. කොලොම්බියාවට මූණ දෙන්න පිච්ච ව්‍යසන ටික එක් පැත්තකින් සිවිල් යුද්ධයේ රටේ තිබිච්ච කොන්සර්වේටිව් වරු අතර ලිබරල් වරු අතර තිබිච්ච දැවැන්ත යුද්ධේ ඒක ඇතුලේ යුනයිටඩ් ෆෘට් කම්පැනි එක්සත් පළතුරු සමාගම ඇවිල්ලා ඒ රටේ සාරය උරාගෙන ගියපු හැටි මේ සියලු දේවල් අතරින් තමන්ගේ ලිබරල් වාදියෙක් හැටියට සටන් වදිච්ච තමන්ගේ සීයා එයා සීයාගේ චරිතය තමයි එයාගේ මේ 100 years of solitude කතාවට අරගෙන ඉන්නේ. ඒ සීයාගේ චරිතය තමන්ට බලපාපු හැටි. ඒ වගේම අවුරුදු 13 දී 14 දී 200 ප්‍රථම ලිංගික අත්දැකීම ලබන හැටි තාත්තගේ පණිවිඩයක් අරගෙන ගෙදරකට ගියාට පස්සේ ඔහු කියනවා I was raped. මාව දූෂණයට ලක් වුණා ස්ත්‍රියක් අතින් කියලා. ඒ ස්ත්‍රිය තමයි යාට ලිංගික පළවෙනි ලිංගික පාඩම කියා දෙන්නේ. මේ කරපොත් දෙකේම තියෙනවා. ඊට පස්සේ එනකොට ඒ කාන්තාව කියනවා උඹ නම් මේ අත්දැකීම් නැහැ කොල්ලෝ ගිහිල්ලා පොඩ්ඩක් උඹලේ අයියාම පුරුදුයන් කියලා. බලන්න අයියා දෙලි කස්ටම කෙනෙක් කියලා. මේ සමාජයේ සියල්ල අරගෙන ඇවිල්ලා මේ මිනිස්යාර හුදකලාවේ සියවසක් ගොඩනගෙන හැටි හරි අපෝ. ඒ වගේම තමයි මාරිය බගසිස. මාරිය බගසිස තමන්ගේ පේරු රටේ තියෙන දේශපාලන දහරාව අරගෙන ඉද්දි හැබැයි ඔහු කතාවෙන් කතාවට ඔහුගේ ආකෘතිය වෙනස් කරනවා. දැන් මේ පොත මට දීපු පුද්ගලයා තමයි මේ හමිඩ් ඉස්මයිලොව් කියලා කියන්නේ උස්බෙකිස්තානයේ සෝවියට් පුරවැසියෙක් උස්බෙකිස්තානයේ ඉඳලා තමන්ගේ ජීවිත ආරක්ෂාව පතාම උස්බෙකිස්තානයේ ඒ පාලකයන්ට විරුද්ධව ලිවීම නිසා ඔහුට මරණීය දඬුවම් නියම වෙනවා. ඔහු මොස්කව් නුවර තමන්ගේ බිරිඳත් සමග ඉන්නකොට දියණිය අවුරුදු 12යි කතා කරලා කියන තාත්තා ඉන්නවා. තාත්තා යවුවත් අතන මැරුම් ගන්නෙ තාත්තා පැනලා යන්න කියලා. දරුවා නවතින අවුරුදු 12ක දරුවෙක්. පැනලා යනවා ප්‍රංශයට ගිහිල්ලා ඔහු ඊට පස්සේ ප්‍රංශයෙන් බිරිඳත් සමග ඇවිල්ලා දැන් එක්සත් රාජධානී පදිංචිවෙනවා. ඊට පස්සේ BBC ගේ විශාල කාලයක් වැඩ කරනවා මධ්‍යම ආසියාව සහ රුසියාව පිළිබඳව ප්‍රධාන මාධ්‍ය සම්බන්ධීකාරකවරයා හැටියට දැන් ඔහු ඒකෙන් එළියට ගිහිල්ලා දැන් හේග් නුවර මේ වෙද්දී ඉන්නේ. ඔහු මට කියපු දෙයක් තමයි ඔහුගේ කතාවක් පරිවර්තනේ ලංකාවට ආවා ඇවිල්ලා මේ අපිත් සතියක් දවස් 8ක් හිටියා ලංකාවේ. ඔහු මට කියපු දෙය තමයි මම පොතෙන් පොතට පොතේ ආකෘතිය වෙනස් කරනවා. එයා අන්තිමට ලිව්වේ ඩෙවිල්ස් බීස්ට් කියලා උස්බෙකිස්තානයේ හිටපු ප්‍රධානම කවියාගේ ජීවිත කතාවේ ජීවිත කතාව ලියපු හැටි මගෙත් එක කියවීම මට මතකයි. උඩවලවේ මම ඔහුත් එක්ක යනකොට උඩවලව ටවුක පෙනිපෙනි ඔහු ඉකික ගහනන්න පටන් ගන්නවා කතාවට. මං ඇයි හමිට් කියලා හවම කියන්නේ මේ ඒ තරම් ඒගොල්ලන්ට බලපාපු කවි යහුවා ස්පෙල්ින් පාන සමේ මරලා දැම්මා කියලා තමයි ඒක ලියන්නේ ඩෙවිල් ෆීස් කියලා කතාව උඩ. එයා කියනවා මේ කතාවම එක සැරයක් ලියලා මට මේ කතාවේ ආකෘතිය අල්ල මං ගිරලා සම්පූර්ණ විසිකලා ආපහු ලියන්න පටන් ගත්තා. ඔහුගේ කතා එකකට එකක් වෙනස්. ඔහුගේ මේ එක කතාවක් තියෙන්නේ මේ වගේම මේ ස්ටේෂන් තොගයක් ගැන ස්ටේෂන් තොගේ හරහා ඔහු තමන්ගේ ඒ සෝවියට් පීරියඩ් එකේ එක කාලයක් මේ එක කතන්දරයක් අරගෙන එනවා. ඔහුගේ මියදින මිල කෘතිය තියෙන වෙන මාකෘතියක්. ඒක තියෙන්නේ රුසියාව සෝවියට් දේශයේ පරමාණු ශක්තිය නැත්තම් ලෝකේ බලවතෙක් වෙන්නට තමන්ගේ ක්‍රියාකරව ව්‍යාපෘති හරහා මිනිසුන්ගේ ජීවිතයට වෙච්ච විකිරණශීලී බලපෑම ගැන ඔහු කතා කරන්නේ. ඊට පස්සේ ඔහුගේ රේල්වේ කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන තනිකරම මේ මධ්‍යම ආසියානු මිනිසුන්ගේ ජීවිතයේ තියෙන සංස්කෘතික විවිධත්වය සංස්කෘතික සම්මිශ්‍රණය ඔහු කියනවා. ඉතින් ඒ වගේ එකකට එකක් වෙනස් ආකෘති භාවිතා කරනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මම හිතනවා හරි මේ කතාවේ යන්නේ මේ ආකෘතික වෙනස මිනිසුන්ට. මොකද දැන් අපි අර එක දිගට දැන් ගම්පෙරළි ඉඳලා එකටම කියාගෙන යන අර තරල රේඛීය කතන්දරයෙන් අපි පොඩ්ඩක් පිට පනින්නට ඕනේ. මොකද ලෝකේ විශේෂයෙන්ම දැන් මේ ලංකාවේ පරිවර්තන සාහිත්‍ය ජනප්‍රිය වෙන්නත් එක හේතුවක් තමයි එකින් එකට වෙනස් ආකෘතින් අපිට හමු වෙනවා. ඒක නිසා අන්න එතනට ගියා නම් මේක තව ටිකක් මතු කරගන්න තිබ්බා. සහ මේක ඇතුලේ මේ කියනවට වඩා හරි ප්‍රකාශ කරනවට වඩා අතිශය භයානකයි මේක අභ්‍යන්තරේ වැඩ කරන හැටි.
ඔබ නිකමට හිතන්නකෝ ලංකාවේ කිසිම සිද්ධියක් කේවල නෑ මේ වෙන දේවල්. තනියෙන් හුදකලා සිද්ධි වෙන්නේ නෑ. හැම එකක් පිටිපස්සෙම මොකක් මොහොතයක් බැඳිලා තියෙනවා. දැන් අද වෙන විට මේ යන දේශපාලන කෝලාහලය ඇතුළෙත් ඔබ බලන්න කවුරු හරි කතා කරනකොට කතා කරන කෙනා පිටිපස්සෙන් තියෙන්නේ මොකක්ද කියලා අපිට හිතා ගන්න බැරි දේවල් විවරමින් යනවා. ඉතින් අන්න ඒ ලෝකය විවර කරන්න තව ටිකක් ගැඹුරට හාරන්න උනා නම් හොඳයි කියලා මම හිතනවා. හැබැයි ඒ සියල්ල මැද්දේ ආරි මේ අරගෙන කාරණේ හරි වැදගත්. මොකද මේක කතා කරන්න නිර්භයව කමක් තියෙන තෝරන මේ වගේ මාතෘකාවක් කතා කරන්න තියෙනදී මේ සකිය මදුවිතේ නමම මං හිතන්නේ හරි වටිනවා. මොකද සකිය මදුවිත කියන එක ඇතුළෙම පොඩි මේකට ඇදිලා යන ගතියක් තියෙනවා. මං ආරිට සුබ පතනවා නිර්මාණකරුවෙක් හැටියට තමන්ගේ තවත් නිර්මාණ වැලි දක්වන්නට ඔහුට